ඉතින් කොහමද ගයිස් මේ මාලිත බිවේ YouTube channel එක. ඉතින් අද වෙනස් තැනකට වෙලා ඉතම පොඩි වීඩියෝ එකක් ගේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගේ Facebook message වල ඒ වගේම videos වලට දාපු comment වල අහලා තිබ්බ දේවල් තමයි කොහොමද අපි game එකක් ගහද්දි අපේ FPS count එක බලාගන්නේ. ඒ වගේම අපේ GPU එක CPU එක කොයිතරම් දුරට use වෙනවද ඒවල temperature කොහොමද වගේ details බලාගන්නේ කොහොමද කියලා. ඉතින් කොටින්ම කිව්වොත් මේ උඩින් පේන details ටික කොහොමද ඔයා game එකක් ගහද්දි ඒ වගේ දේවල් වලදී ඒක දාගන්න මේකට අපි කියන ඔන් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක දාන්නේ කොහොමද කියලා මම අද කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ විදිහට FPS count එක සහ මේ details දාගන්න අපිට විවිධ softwares පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද ගන්න තියෙන්නේ MSI Afterburner කියන software එක පාවිච්චි කරලා කොහොමද අපි මේ settings ටික හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි MSI Afterburner software එක download කරගන්න ඕනේ. ඉතින් download කරගන්න ඕගලන්ට පුළුවන්. ඔගලගේ බ්‍රවස එක ඕපන් කරගෙන ඒ බ්‍රවස එකේ සාමාන්‍යයෙන් ටයිප් කරන්න MSI Afterburner කියලා. ඉතින් Afterburner කියලා ටයිප් කරපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මුඩින් වෙන සර්ච් රිසල්ට් එකේ ඒ ක්ලික් කරපුවාම කිසිම දෙයක් වෙන අමතර දේවල් එන්නේ නැහැ. මේක ඉතාමත් සරලව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් MSI Afterburner කියන ලින්ක් එක. ඉතින් මේකට ක්ලික් කරපුවාම එවලෙම MSI Afterburner software එක ඩවුන්ලෝඩ් වෙනවා. මේක සාමාන්‍යයෙන් MB 52.55ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ඕපන් කරගන්න. ඕපන් කරපුවම මේක සාමාන්‍යයෙන් zip file එක. මේක winrar file එක විදිහට එන්නේ. අපිට පුළුවන් මේක extract කරගන්න. ඉතින් මම මේ විදිහට මේක extract කරගන්නවා. extract කරගත්තාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොයි වගේද setup එක එන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි setup එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ setup එක අපි double click කරපුවාම මේ විදිහට අපේ සාමාන්‍ය software එකක install කරන විදිහට ප්‍රශ්න අහනවා. මේ ටික දාගෙන යන්න තියෙන අපිට මෙතනින් අපි හැමෝම කරන පොදු බොරුවක් තමයි මේ terms and conditions කියවුව අපි ඒකට accepted කියලා දානවා. ඉතින් ඒක දැම්මට පස්සේ next සහ මෙතනදී MSI Afterburner එකට අමතරව මේ විදිහට on screen display එක ලබා දෙන්න අපිට තවත් software එකක් මේ වැඩ කරනවා. ඒක තමයි reward unit statistics server කියන මෙන්න මේ software එක. ඉතින් මේකේ tick එක දාලා තියෙන නැත්නම් අපිට on screen display එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් දාලා next කරලා පස්සේ මෙතන අපේ location එක අනවා. මම C drive එකේම location එක දෙනවා. ඒ වගේම මෙතන තවත් details වගේ කරනවා. මේවල කිසිම වෙනසක් කරන්න දෙයක් නැහැ. ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඉන්ස්ටෝල් වෙද්දී MSI Afterburner එක සහ Revert Unit කියන දෙකම ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අර විදිහටම ඒකත් අර පාත් එකෙම ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ විදිහට මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන show read me කියන එක එක්ක දීලා හෝ නැතුව මම මෙතනදී ඒක ඕනේ නැහැ. finish කියන බටන් එක දුන්නාට පස්සේ මෙතන අහනවා MSI Afterburner එක run කරන්නද කියලා. ඉතින් මම මෙතනදී ඒක ටික් එක දාලම පටන් ගත්තාම මෙන්න මේ විදිහට MSI Afterburner එක ඕපන් වෙනවා. ඉතින් මේක තමයි MSI Afterburner කියන software එකදී. ඔයගොල්ලන්ට මීට වඩා වෙනස් ඉන්ටර්ෆේස් එකක් එන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි මේක එක එක ඉන්ටර්ෆේසස් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපි කැමති ඉන්ටර්ෆේස් එකක් මේකදී දාගන්න. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම මෙතන GPU එකේ ටෙම්පරේචර් එක අපිට බලා ගන්න පුළුවන්. මොකද විශේෂයෙන් ගත්තම MSI Afterburner කියන software එක පාවිච්චි වෙන්නේ GPU වලට. දැන් ඔයගොල්ලන්ට එන ප්‍රශ්නයක් තමයි මේ MSI Afterburner. MSI කියන නම තියෙන හින්දා මේව පාවිච්චි කරන්න බුණා MSI VGS තියෙන computer වලට විතරද? MSI motherboard තියෙන computer වලට විතරද? කොහෙත්ම නැහැ. ඔයාට ඕනම motherboard එක computer එකක් එක මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කරන දේත් මම දැකලා තියෙනවා මේ software එක විතරයි පාවිච්චි කරන්නේ MSI, ඒ කියන්නේ MSI Afterburner එක විතරයි මොන VGA එක වුණත් මොක වුණත් graphic drive එක විදිහට මේක use කරනවා. ඉතින් අපිට පුළුවන් අර overclock කරන ටික මේකෙන් කරගන්න. ඉතින් overclock කරන්නේ කොහොමද MSI Afterburner එක පාවිච්චි කරලා කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් ගෙනවා. ඉතින් අනිවාර්යෙන් රැඳිලා ඉන්න channel එකත් එක්ක අපි දැන් බලමු මේක settings එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපේ graph භාගයක් පේනවා කොහොමද මේකේ විස්තර යන්නේ කියලා. ඔයගොල්ලෝ හැමිට ඒ දේවල් බලන්න මම මෙතනදී ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මෙතනදී අපේ graphic card එක නම් පේනවා Nvidia GeForce GTX 1660 super කියන graphic card එක මේ computer එකේ තියෙන. ඊට පස්සේ මෙතන තියෙන settings කියන icon එක. ඉතින් මේකට click කරපුවම අපිට පුළුවන් මේ විදිහට settings menu එක open කරගන්න. මේක අපිට විවිධ settings ගොඩාක් තියෙනවා. ඉතින් අපිට හිතන විදිහට මේක customize කරගන්න පුළුවන්. ඉතින් මේක මම මුලින්ම කතා කරොත් අර ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය තමයි මම අනිවාර්යෙන් දන්නවා මේ ආපු interface එක නෙමෙයි ඕගොල්ලන්ට එන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ settings වල අන්තිමට තියෙන මේ user interface කියන එක click කරාට පස්සේ මේ විදිහට කැමති interface එකක් use කරන්න. ඉතින් මම මෙතනදී ඒක වෙනස් කරන්නේ මම මේ තියෙන එකට තමයි වඩාත්ම කැමති. ඉතින් මම ඒක හැමම තියෙනවා. ඒක තියලා මෙතන apply දුන්නා මේක ඒ විදිහම තියෙනවා. ඉතින් මම මෙතනදී වඩාත්ම වැදගත් දේ
කතා කරලා ඉන්න ඉස්සල්ලාම. ඉතින් අපි මේ settings වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් general fan monitoring වගේ එක එක tabs. ඉතින් අපි on screen display එක හදා ගන්න මුලින්ම යන්න ඕනේ monitoring කියන tab එකට. ඉතින් monitoring කියන tab එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එක් විවිධ වර්ගයේ අපිට වචන සහ එක එක දේවල් තියෙනවා. මෙතන උඩින්ම ගත්තම GPU temperature, GPU usage, FPU usage, VID usage වගේ ගොඩාක් options තියෙනවා අපිට බලා ගන්න. එක එක දේවල් අපේ on screen display එකට add කරගන්න. ඉතින් කොහොමද මේව on screen display එකට add කරගන්නේ? ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඉස්සරහින් in OSD කියලා. ඒවම නැත්නම් in on screen display කියලා වැටලා තියෙනවා අපේ on screen display එකේ පෙන්නවා. ඉතින් මේ විදිහට කොහොමද දාගන්නේ? ඒක දාගන්න පුළුවන් අපිට මේ එකක් උඩ select කරලා, ඒ අවශ්‍ය එකක් උඩ select කරලා මේ tick එක ඉස්සෙල්ලාම අපි දාගන්න ඕනේ. Tick එක දැම්මට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙන මේ ටික් එක සිලෙක්ට් කරගුවාම ඒක ඔයගොල්ලන්ට පේනවා in OSD කියන අකුරු ටික එහෙම නැත්නම් ඒ වචනේ පෙන්නනවා. ඒ වචනේ පෙන්නන්නේ මේක on screen display එකට වැටෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක කැමති විදිහට දාන්න අයින් කරන්න ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට මෙතන තියෙනවා show in logitech keyboard LCD. ඒ කියන්නේ keyboard එකට එන LCD එකක් තියෙනවා ඒකේ logitech වල. ඒකට support කරනවා මේක. ඉතින් ඒක අපිට නැති හින්දා ඒක දාන්න. ඊට පස්සේ තියෙනවා ට්‍රේ icon කියලා. ඉතින් අපේ වෙනම ට්‍රේ එකක් වගේ පොඩි ඔප්ෂන් එකක් ගන්න පුළුවන්. ඒකේ වෙනම පෙන්වන්න කියලාත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ limits, overview graph, එක එක graphs වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී basic දේවල් ටික විතරයි කතා කරන්න මේක ඉතාමත් කෙටි වීඩියෝ එකක් නිසා මේ විදිහට අපිට දා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී දා ගන්නවා මට ඉතාමත් අත්‍යවශ්‍ය දේවල් ටික. ඒ මොනවද? GPU temperature එක. ඒ කියන්නේ VGA කාඩ් එකේ උෂ්ණත්වය, ඒ වගේම VGA කාඩ් එකේ කොච්චරම් භාවිතා වෙනවද? මේ තියෙන මෙතන තියෙන memory usage කියන එක VGA කාඩ් එකේ memory එක කොච්චර usage වෙනවද කියලා. ඒකත් දාගෙන තියෙනවා. ඒ වගේම core clock එක. VGA එකේ තියෙන core එකේ clock එක. ඒ කියන්නේ අපි කතා කරන VGA ගැන කතා කරන එකේදී අපි clock speed දෙකක් ගැන කතා කරනවා. core clock එක සහ memory clock එක. ඉතින් ඒ දෙක මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම power percentage එකත් මෙතනදී පෙන්වන්න පුළුවන්. ඒ වගේම temperature limit, power limit කියන ඒවා මම දාගෙන නැහැ on screen display එකට. පල්ලෙට අපම CPU temperature එක on screen display එකට දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ආයෙ පල්ලෙට අපම CPU usage එක සහ RAM usage එක දාගෙන තියෙනවා. මොකද මට බලා ගන්න ඕනේ RAM එක කොයි තරම් පාවිච්චි කරනවාද කියලා. ඊට පස්සේ frame rate එක. ඒක තමයි වැදගත්ම දේ අපේ gamers ලට. ඉතින් ඒකත් මම මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික විතරයි මම දාගෙන තියෙන්නේ. දැන් කොහොමද බලන්නේ මේක වැඩ කරනවාද කියලා හරියට. ඉතින් ඒක බලන්න කලින් මම මෙතනින් මේක apply කරලා අනිවාර්යෙන් දාන settings එක apply කරන්න, දාලා ඉවරලා okay click කරන්න. දැන් මෙතන මේක ක්ලික් කරාට පස්සේ අපි එතනින් ඉවර නෑ. මොකද අපිට තව සෙටින් එකක් හදන්න තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට සෙටින්ස් හදන්න තියෙන දේ තමයි මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ පොඩි icon එක, නිල් පාට icon එක. මේක right click කරලා show දෙන්න. show දුන්නට පස්සේ මෙතනදී අපිට පුළුවන් මේකේ colors, ඒ වගේ දේවල් ටික මාරු කරන්න. ඒ වගේම on screen display එකේ size එක කොච්චර, කොයි තරම් විදිහට zoom වෙනවද, ඒ වගේ ගොඩාක් දේවල් මේකේ බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේව පොඩ්ඩක් try කරලා බලන්න මේව කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ පරිගණකයට. ඒ වගේම අපි දැන් බලමු කොහොමද අපේ මේ දේවල් ටික කම්පියුටර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ගේම් එකක් ප්ලේ කරද්දී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ටග් ගාලා ගේම් එකක් ලෝඩ් කරගන්නම්. හරි. ඉතින් දැන් මම Forza Horizon 4 කියන ගේම් එක ලෝඩ් කරගෙන තියෙනවා. ඉතින් මම ගේම්ස් ප්ලේ කරන්නේ නැහැ මේ channel එකේදී. ඉතින් මම ගේම්ස් ප්ලේ කරන channel එකක් හොයනවනම් කඩිය ගේමින් කියන channel එකක් තියෙනවා. අනිවාර්යෙන් ගිහින් බලන්න. මේ වීඩියෝස් edit කරන්නෙත් කඩියම තමයි. ගිහින් බලන්න සුපිරි channel එකක්. ඔයගොල්ලන්ට හොඳ content එකක් බලා ගන්න පුළුවන් මේ. ඉතින් මම මේ දැන් ගේම් එක ලෝඩ් කරගත්තම ඕගොල්ලන්ට පේනවා මගේ වම් පැත්තේ උඩින් කොයි විදිහටද මේ දේවල් පෙන්වන්නේ කියලා. නමුත් දැන් ඕගොල්ලන්ට මෙතනදී අපිට zoom කරලා පෙන්වන්න පුළුවන්. මම මේකේ තව settings එහෙම මෙහෙම කරලා මාරු කරලා පෙන්වන්න ඕන නිසා මම මේ ගේම් එක windowed mode දා ගන්නවා. ඉතින් මේ විදිහට මම windowed mode දාගෙන ඉවරලා මගේ මේ පැත්තෙන් තියෙන river tuner කියන software එක, ඒ වගේම මගේ MSI Afterburner software එකක් තියෙනවා. ඉතින් මම මේ දෙකම තියාගෙන මේ ගේම් එක පොඩ්ඩක් පැත්තකට කරගන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ percentage සහ මෙන්න මේ details ටික විතරයි. ඉතින් මම මේක තියාගෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේක river tune එකත් එක්ක change වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මම මේකේ මේ දේවල් වෙනස් කරද්දී river tune එක ඇතුලේ මේ size එක එහෙම වෙනස් කරද්දී මේවා ලොකු පොඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ලොකු පොඩි කරන එක විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් මේ display එකේ ඔයාලට ඕන තැනකට මේ details ටික ගෙනියන්න. ඒ වගේම තමයි මෙතන තව එක එක දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක එක settings. ඉතින් මම මේ හැම දෙයක්ම කතා කරන්න යන්නේ නැහැ. මම මෙතනදී පොඩි හැඳින්වීමක් විතරයි දෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් වෙනස් කරලා ඔයාට ගැළපෙනම size එක තෝරගෙන ඒ විදිහට ඒක හදාගන්න. ඒ වගේම මම දැන් පෙන්නන්න තව මේකට details add කරලා සහ තියෙන details අයින් කරලා කොයි වගේද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ආයෙ මම monitoring කියන tab එකට යනවා settings වල. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මෙතන තියෙන CPU usage කියන CPU 1 usage කියන එක on screen display එකට දැම්මොත් මේක apply click කරාට පස්සේ තවත් කොටසක් ආවා. ඉතින් ඒ වගේ අපිට මේ ඕන දෙයක් add කරගැනීමේ සහ අයින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට ඕන නැත්නම් GPU usage එක මට පුළුවන් මෙතනින් මේ tick එක අයින් කරලා apply කරපුවාම
ඒක ඉවත් වෙලා යනවා ගොනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයා කැමති විදිහට හදා ගන්න. හදාගෙන ඔයා හැමතිස්සෙම මොනිටර් කරන්න ඔයාගේ කම්පියුටර් එකේ කොයිතරම් FPS rate එකක් යනවද, කොයිතරම් ඔයාගේ GPU එක වැඩ කරනවද, Celsius sensor කොහොමද මේ වල තියෙන්නේ. ඒ දේවල් අනිවාර්යෙන් බලන්න. ඒක වඩාත් වැදගත් වෙනවා ඔයාගේ කම්පියුටර් එකේ games play කරද්දී. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ නොදන්න දේවල් දැනගන්නද කියලා. ඒ වගේම ඔයත් මේ softwares පාවිච්චි කරනවා නම්, ඔයා මීට වඩා දේවල් මේකෙදි පාවිච්චි කරනවා නම්, මීට වඩා හොඳ softwares දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. මොකද මේ වගේ දේවල් හොයන කෙනෙකුට අනිවාර්යෙන් ඒක උදව්වක් වෙයි. ඒ වගේම ඔයා මොනවා හරි නොදන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. මම ඒවට reply කරනවා. ඒ වගේම මගේ Facebook page එක තියෙනවා, ඒවටත් message දැම්මම මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට reply කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බ වෙමු.